මේ වගේ අපරාධයකදී ඝාතකයා සොයා ගැනීම දින කීයක් වගේ කාලයක් සුමානය කරන ඔක්කොම ඉවරලා කිසිම රියදුරෙක් නැතුව අද රට යන්න හිටිය මිනිස්සයා මෙම යයිද මොකද දෙන වරද මම මොනෝ හරි බැහැලා කන එක වෙනම කතාවක් මාට එන්න කියන එක මම කියනවා ටෝටිස් පැකට් ද ආරෙන්න කියලා මේ වගේ ප්‍රකට ව්‍යාපාරිකෙක් සාමාන්‍යයෙන් 5 ස්ටාර් හෝටල් එකක ලොබි එකක සීසීටීවී කැමරාවක් තිබුණා දෙනවා ෂාෆ්ටර් එනවා යහපැත්තේ කවුරු හිටියද කියලා කියන්න බැහැ අන්න එතන ප්‍රශ්නේ තියෙන්නේ කියලා මම කියනවා සීසීටීවී කැමරාවක විභාසන කරන්න බෑ කෙටි කාලයකින් මේ ඔක්කොම වෙනවා යා මරන්න තමයි කියනවලද මවගේ නිවසේ රූපවාහිනිය සහ යොදා තිබුව බව තමයි කියන්නේ කවුද දන්නේ කියන්නේ මේක සියදිවි නසා ගැනීමක් ඒක කියකෝ මම මිනිමරන් සෝදන ඉදිරිපත් කරන්න බෑ තමන්ගේ ගෙල තමන් කොහමද විහිද කරගන්නේ ඊට පස්සේ අත් දෙකත් ගැට ගහගත්තා ඒක පිස්සු අතාරා මේ කාට හරි ඕනද මේ පරීක්ෂණ කටයුතු නොමග යවන්න තල්දුව මහත්තයා කියනවා ප්‍රබල සාක්ෂි තියෙනවා ඊට පස්සේ කියනවා තාමත් ප්‍රහෙලිකාවක් කවුරු හරි එක තැනකින් මේ තොරතුරු දෙන්නේ බොරු තොරතුරු නිවුස් එකක් ප්ලෑන් කරනවා ඔය කතරොන්ට ගන්න මාළු උදයන් නෙමෙයිනේ සමස්ත සිදුවීම සැකසහිත බව පේන්නේ නැද්ද සැකසහිතයි දෙපැත්තේ මෙයා ෆයිනෑන්ෂියලි වෙන හිරවීමක ඉඳලා තියෙනවා එමනම් ඉතින් එයාව මරන්න බේරියට ඉන්නේද පේන විදියට මේ ෂාෆ්ට් එකේ පරීක්ෂණේ නොන්ඩි ගහන්නේ විමර්ශක දක්ෂයිනේ අපි නොන්ඩි ගහන්නේ දැන් ඔය ඔක්කොම කරන්නේ කම්පියුටර් වලින්නේ පාරට බෑලා විමර්ශනය කරන්න කට උතර ලියන ආපෝ තාක්ෂණයේ තියෙනවා ඒවා පාවිච්චි කරන්න වෙනවනේ තාක්ෂණයට බහල් වෙලානේ මේක ළඟ ඉන්නේ බෑපාරන් දුන්නා පොඩි ලැසීට මාකඳුරේ මදුෂ් වෙනුවෙන් ඔබ බෙනී සිටියා මල් ළඟට ආවන ඔය මිනිහා මැරෙන්නෙත් නෑ ඔබ බෙනී හිටියනම් මැරෙන්නේ නෑ කියනකෝ දෙන්න ගෙනියන්නම් බෑ මං හිටියා කරුවොත් එහෙම ඔයා වග කියන්න ඕනේ ඒක දිනේ ෂාෆ්ට් එකේ ගැටලුව විසඳන බවක් පේන්නේ විමර්ශනේ එන්ජින් එකේ පොඩි හැම් එකක් තියෙනවා කරයිද රිපෙයාර් එක ඒක ඉතින් උඩ ලංකාවේ අලුත්ම සිංහල රූපවාහිනී නාලිකාව සුප්‍රීම් ටීවී දැන් දිවයින පුරා ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය පිළිබඳව අපට සිටින ජ්‍යෙෂ්ඨතම නීතිඥවරු අතරින් මම දන්නේ ජ්‍යෙෂ්ඨතමයද කියලා කෙසේ මොකද හේතුව අපරාධ නීතිය පිළිබඳව ලෝය කෙනෙක් නීතිඥවරයෙක් ගැන කතා කළොත් අර බ්‍රෑන්ඩ් නේම් එකක් වශයෙන් කියවෙන්නේ මේ නම නිසා ඒ නම විතරයි කියවෙන්නේ ඒකයි මම කිව්වේ තිරන්ත වරලියද්ද ජනාධිපති නීතිඥවරයා දැන් ඔබේ අත්දැකීම අවුරුදු කීයද මම අත්දැකීම කියලා කියන්නේ වෘති 43 43 නීතිඥවරයෙක් වශයෙන් මදානේ ජනාධිපති නීතිඥවරයෙක් වශයෙන් ජ්‍යෙෂ්ඨතම පුද්ගලයෙක් වෙනද ජනාධිපති නීතිඥවරයෙක් 2004 හරි ඒ වගේම විශේෂ දවසක් අද ඔබගේ උපන්දිනය සුබ උපන්දිනයක් වේවා මුලින්ම සාකච්ඡාවට පෙර ආතුව තහනම් වචන කිසිවක් ඇසෙන්නේ නැත ඒ තමයි වච වයස ඒව අවශ්‍ය නැහැ නේ ඔබ කිව්වට පස්සේ මම දැන් ඒකම වාසියක් ඉතිරෙනවා හරි අපි අද ඔහුට එන්න කියලා කිව්වේ රටේ තවමත් නොවිසඳුණු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ජන ශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ ෂාෆ්ටර්ගේ ඝාතනය, දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය. මේක ඒක ගැන අපි මෙච්චර කතා කරන්නේ මේක නොවිසඳුණු ප්‍රශ්නයක් නිසා සාමාන්‍ය අපේ විමර්ශකයෝ දක්ෂයි. සාමාන්‍යයෙන් මේ වගේ අපරාධයකදී ඝාතකයා සොයා ගැනීම දින කීයක් වගේ කාලයක්ද ඒක නියමයක් එහෙම නියමයක් තියෙනවද? නියමයක් නෑ. එහෙනම් ඒ සාමාන්‍යයෙන් අපි නීතිපති කියන ගාල සුමානය කරනකොට ඔක්කොම ඩිගල්ලා සුමානය කරනකොට ඔක්කොම අල්ලලා දැන් මෙතන ඔබ දකින්නවද මේ පරීක්ෂණ කටයුතු වල යම් කිසි ප්‍රමාදයක් දැන් බාන්ද මහත්තයෝ මම නිකන් චෙක් කරා නිවුස් අයිටම්ස් ටිකක් හොඳේ ඒක කියනවා මොන channel එක නම් කරන්න ඕනේ නෑනේ හරිද එතකොට ටෙලිෆෝන් විශ්ලේෂණේ යොරුණාට පස්සේ ප්‍රධාන සෙක්ටර අතලට ගන්න පුළුවන් කියනවා ඒකම කියනවා මේ තැනත් අත්තරුණු ගන්න බැරි වුණේ තාම ප්‍රබල සාක්ෂියක් නැති හින්දායි කියලා. හරි ඊට පස්සේ කියනවා එයා ඒ ප්‍රධාන සැකකරු විමර්ශන නොමගහැරියයි කියලා. හරිද? මේ ඊට පස්සේ කියනවා එයාගෙන් ප්‍රශ්න අහුවට පස්සේ එයාගේ උදව් උපකාර කරපු කට්ටිය හොයා ගන්න පුළුවන් කියලා. හරිද? මේක දාලා තියෙන අදට පැය 17කට ඉස්සෙල්ලා. ඊට පස්සේ තව එකක් තියෙනවා පැය 19කට ඉස්සෙල්ලා මේ අපරාධේ තාමත් ප්‍රහේලිකාවල් හරි අභිරහසක් පටු උතර 75 ලියාගත්තා හරිද එතකොට මේ බාන මේ කියන කතන්දරේ තේරුම හරි යා කෑම පාසල් දෙකක් තිබුණානේ කාර් එකේ
පාර්සල් දෙක තිබුණ නෑලු. ඒ කියන්නේ පාර්සල් දෙකක කෑම අරගත්ත බව කියනවා. හරිද? ගත්තට ඒක කාලා තියෙනවා. වාහනේ තිබිලා තින්නේ නෑ. කෑම තිබිලා නෑ. පාර්සල් දෙක. ඔව් හරි. ඔව්. පැකට් දෙක තිබුණා. ඔව්. එතෙන්ට ගිහම රෙස්ටෝරන්ට් එකට ගියාම ඒගොල්ලන් කියනවා කවුද මේ ශාෆ්ට් එක කවුද ආවේ කියලා කියන්න බැරුව CCTV කැමරා නැති හින්දා. දැන් බලන්න CCTV. අපි පොඩ්ඩක් සැකතැන් ටිකක් මේ ක්ලියර් කරයි යන්ද. දැන් මෙයා රටේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් නේ. ප්‍රකට ව්‍යාපාරිකයන්ට අර මීට කලින් අර ඒකන් ස්පෙන්ස් මේ මේ පැහැර ගත්තා වගේ සමානට උන්ට ආරක්ෂකයෝ ඉන්නවා. රියදුරෙක් අනිවාර්යයෙන්ම ඉන්නවා. එදා රෑ ලන්ඩන් යන නියමිතව තිබුණා කියලා කියනවා. ඔබට සැකයක් මතුවෙනවාද? ඔහු තනියම වාහනය අරගෙන මං එන්නම් කියලා බිරිඳට කියලා කිසිම රියදුරෙක් නැතුව ආරක්ෂකයෙක් නැතුව රට අද රට යන්න හිටිය මිනිස්සයා මෙමෙ යයිද? මොකද දෙන වරද? ප්‍රශ්නයක් නැහැ. එතන ගැටලුවක් ඔබ දකින්නේ නැහැ. මං දකි ගැටලුවක් දකින්නේ. ඒක තනියෙන් ගියා කියන එක සැකයක් මතුවෙන්නේ නැහැ. ආර තමන්ගේ ආරක්ෂකයෝ නැතුව තමන්ගේ රියදුරෙක් නැතුව තනියෙන් වාහනේ එළවගෙන මොකක් හරි පුද්ගලික පුද්ගලික හේතුවක් සම්බන්ධයෙන් යන්න ඇති. මොකද හේතුව කියලා අපි දන්නේ නැහැනේ. ඔව්. හරි. අවුද එන්න කියලා කිව්වොත් අපි දන්නේ නැහැනේ. ඔව් එතකොට මේ පුද මම 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 කියලා හිතන්නකෝ. මමත් ඒ මං ඒ මං ඔබතුමා හමු වෙන්නේ නෝ. අපි ඉතින් උදාහරණ දෙනවා කවුරු හම්බෙන්න යනවා නම් හම්බෙන්න යන පුද්ගලයාට මම කවදාකවත් මම ඔබට ෂෝටිස් අරයි යන්නේ නැහැ නේ කන්න දෙන්න. එහෙමනම් මගේ මහා හදවතේ තැම්පත් වෙච්ච බැඳීමක් තියෙන කෙනෙක් හම්බෙන්න යනවා නම් අන්න එයයි මායි දෙන්න මම මොන හරි බැහැලා කන එක වෙනම කතාවක්. මම ඔබ කොහොම හම්බෙන්න ගියා ඔබ නෙමෙයි තව කවුරු මම කවදාවත් ෂෝටිස් අරයි යන්නේ නැහැ නේ. එයි නැත්. ඔබ හම්බෙන්නකොට මං කියනවා මේ කොහෙද ඉන්නේ මේ හා මං එන්නම් මම ෂෝටිස් මේ මං කියන්නේ මට එන්න කියන එක අර මම කියනවා ඔව් ෂෝටිස් පැකට් දෙක අරගෙන කියලා එහෙමනම් ඔබ කියනවා මට අරන් එන්න කියලා මට බඩගිනීමක් කාලා නැහැ කියලා හරි එහෙම ඒකත් එමයයි කියමුකෝ එතකොට මම දන්නේ නැහැ මම විමර්ශක විදිහට ප්‍රශ්න කරනවා ඔබ තමයි හරි උත්තරේ මට දෙන්න ඕනේ කනත්තක් වගේ තරම් මේ වගේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් සාමාන්‍යයෙන් 5 ස්ටාර් හෝටල් එකක ලොබි එකක වාඩි කොෆි ෂොප් එකක කනත්තක් හරියට පුරුදුකාරයෙක් වගේ කනත්තෙත් පිටිපස්සෙම අර අර හමුදා මේ සැමරුමට පිටිපස්සෙ තන මිනිස්සෙක් හම්බෙන්න තෝරගන්නේ නේද? අන්දර දෙකක් තිබුණානේ. එකක් තමයි ඒගොල්ලන් කියන්නේ ෂාෆ්ටර් ගියයි කියලා කනත්ත ඇතුළට. තව කට්ටිය තවත් කතන්දරයක් මම දැක්ක කියනවා ෂාෆ්ටර් එළිය මරලා ඇතුළට ගෙනිද්ද. ඔව් ඔව්. ප්‍රියන්ත ජයකොඩි සැක කරනවා මේ හිටපු මේ DIG පිටිපස්සෙ එළිය මරලා ඇතුළට ගෙනාවද කියලා. ගෙනිච්චයි කියලා. ඉතින් මම නම් හිතන්නේ මරන්නත් ඇතුලේ වෙන්නේ. ඇතුලේමයි. ඒතර ෂෝටිස් පැකට් දෙකක් තිබුණා නම් අපි කොහොමද දන්නේ අතරමැදදී වාහනයට ගොඩ වෙච්ච වෙන කෙනෙක් බැහැලා ඒ ඒ මේ 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 කඩෙන් කැම ගත්තද? එතන CCTV කැමරා නැහැ නේ. නෑ 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 එතන නෙමෙයි. ඔව්. සාෆ්ට්වෙයාර් එනකොට පාරදී ගිය බොරැල්ල පැත්තට එනකොට කනත්ත පැත්තට එනකොට CCTV කැමරා එක තිබුණා දිනා ෂාෆ්ට්වෙයාර් එනවා. එහා පැත්තේ කවුරු හිටියද කියලා කියන්න බැහැලු. ඒතර අඳුරගන්න බැහැලු. ඒක තමයි කියන්නේ. අන්න එතන ප්‍රශ්නේ තියෙන්නේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. කවුරු හිටියක් දන්නේ නැහැ. වාහනය ඇතුලේ. ඔව් ඒකයි මම කියනවා CCTV කැමරාව විභාසන කරන්න බෑ කියලා. එතකොට 2:05ට 2:06ට දවසෙන් පිට ඌ බව කියන්නේ. මේ සමස්ත ක්‍රියාවලියටම යන්නේ පැයක විතර කාලයක්. يعني පැයක් ඇතුළත පුද්ගලයා මැරුණු බවක් දැනගන්නවා. 3:05 පමණ වන විට. ඒ කියන්නේ මේ හරි පොඩි කෙටි කාලයකින් මේ ඔක්කොම වෙනවා. එතකොට එකනේ ඔබ මේ සිදුවීම දකින්නේ කොහොමද මේ 2:05ට පිටත් වෙන පුද්ගලයා 3:05 පෑයක් ඇතුළත සියලු ඒ චැප්ටර් එක ඉවරයි ඒ කතාව ඉවරයි කොහොමද මෙච්චර ක්ෂණිකව මේ වගේ දෙයක් වෙන්නේ යාව දෙන්ට ගෙන්න ගත්තේ එක්කෙනා යා මරන්න තමයි ගෙනල්ලා තියෙන්නේ එහෙමද එහෙම නැත්තම් කතා බහකට ගියපු එකක් කතාව දුරදිග ගියාද කොහොම මරන්නේ නැ නේ වයර් ගෙනල්ලා ලණු ගෙනල්ලා ඔකම ලෑසිරානේ අවිලා තියෙන්නේ ලණු කොහෙන්ද අම්මුණා එතකොට දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ පුද්ගලයා එදා රෑ රට යන බවත් මේ මේ පුද්ගලයා දැනන් ඉන්න ඕන යන්න පෙර මේක ඉවරයක් කරගන්න ඕන ඒකද ඔබ හිතන්නේ වෙන්න පුළුවන් මොකද දන්නවද දැන් ලනුවෙන් ගැට ගහලා වයර් එකකින් බෙල්ලක බෙල්ල මෙරිකලා තියනවා නම් ඒ ඔක්කොම සූදානම් ඉන්නේ ඇවිල්ලා තියෙනවා නෑ දැන් ඔන්න හොඳ තැනකට ආවා දැන් අද මේ කරන වාර්තාකරණයක තියෙනවා මේ ලනුගෙන ඔබ කතා ලනුගෙනල්ල නෑ ඊට වඩා හරි ඇඩ්වාන්ස් මෙතන තියෙනවා ගෙල සිර කර තිබුණු ඇන්ටනා වයරේ ඉතිරි කොටසත් දිනේෂ් ෂාෆ්ට් මහතාගේ දෑත ගැට ගසා තිබුණු වර්ගයේ කේබල් ටයි කිහිපයක්ද හමු වෙලා තියෙනවා හරිද මේකේ තියෙන කතා එම නිවසේ තිබී දිනේෂ් ෂාෆ්ට්ගේ ඒ කියන්නේ නිවසේ තිබිලා කොළඹ හත මල්පාරේ නිවසට මේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ගියාම ඒ නිවසේදී හමු වෙලා තියෙනවා ෂාෆ්ට්ගේ ගෙල සිර කර තිබුණු ඇන්ටනා වයරේ ඉතිරි කොටසයි දිනේෂ් ෂාෆ්ට්ගේ දෑත් ගැට ගැසා තිබුණු වර්ගයේ කේබල් ටයි කීපයක් එතකොට
මේ සම්බන්ධ විමර්ශන පවත්වන කණ්ඩායම තොරතුරු වලින් සඳහන් කරනවා ඇන්ටනා වයරක දිනේෂ් ෂාෆ්ට්ගේ අම්මගේ නිවසේ රූපවාහිනිය සහ යොදා තිබුණා බව තමයි සඳහන් කරන්නේ කේබල් ටයි 8 හෝ ඒ ආසන්න ප්‍රමාණයක් හමු වෙලා තියෙනවා එම කේබල් ටයි හමු වෙලා තියෙන්නේ ෂාෆ්ට්ගේ කාමරේ මේසලාච්චුවක් තුල තිබිලා මේක බරපතල කතාවක් නේ කේබල් ටයි නම් ඕන තරම් තියෙනවා නේ ඕන ගෙදර කේබල් ටයි තියෙනවා ඇන්ටනා ප්‍රශ්නෙකින් ඒක ලොකු කඩබලයක් තමයි මොකද ආයෙ ගෙදර ඉඳන් ඇන්ටනා කොයි කොයිද ඇන්ටනා ගිහුණා කියන්නේ අම්මගේ ගෙදර අම්මා බිරිඳගේ අම්මයි ගෙදර දැන් ඊ ඇන්ටනා එක මේකේ කැල්ලක් කියලා අඳුරගෙන තියෙනවද ඔව් මේක තිර ඉදිරි ඇන්ටනා වයරේ දිනේෂ් ෂාෆ්ට් මහතාගේ මවගේ නිවසේ රූපවාහිනිය සහ යොදා තිබුවා බව තමයි කියන්නේ ඒක ප්‍රශ්නයක් නේ හවුද නැහැ කියන්නේ මේ 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 පද අද හැම පුවත් පතකම වර්තා කරනවා හැම පුවත් පතකම සඳහන් වෙලා තියෙනවා මේ විදිහමයි සඳහන් වෙලා තියෙන්නේ एक बार पता प्रश्न आती है ना वाने एक बार पिटिंग के नाल नहीं प्रश्न आती है ना एक मुकद्द प्रश्न है जब मुकद्द मैं ये सेक्स कराने मैं का सीधी भी नशा है नहीं माँ पे इंद्र पुलवान देखिए परीक्षण कंडाइयों पर माते वैन पैतृक टेन वालों सीधी भी नशा है नहीं माँ तो सीधी भी नशा है नहीं माँ नंग जब मैं का गेलट दागे ने जब मरना परीक्षण में तीन कोमद मरण परीक्षण मंद न्यूज ऐटी मुकद අධිකරණ වෛද්‍ය නිලධාරියෝ කියවලු මේ මරණය ගෙලහිරි කීම වෙච්ච මරණයක් කියලා හැබැයි ස්ථිරව කියන්න බෑ කියලා. ඒක කියවම මිනිමරණ චෝදනා ඉදිරිපත් කරන්න බෑ. ඒතර ඒ මොකද ඒ මරණ පරීක්ෂණ ස්ථිරව කියන්න බෑ කියන්නේ. ඒක තමයි කියන්නේ. ඒ නිවුසයි මාධ්‍ය හරිනා. ඔව්. මේවා කියලා තියෙනවා. ඒක මරණ පරීක්ෂණ වාර්තාවේ ගෙල සිර කිරීමේ සිදුවක් කියලා. නමුත් ඒක හරියට කියන්නත් බෑ කියලා. ස්ථිරව කියන්න බෑ කියලා. ඒතර ඒක එතකොට ඒකින් අදහස් වෙන්නේ ඒක ඝාතනයක් නෙමෙයිද? මිනි මරමක් වෙන්න බෑනේ ඉතින් ස්ථිර මරණ හේතුව කියන්න බෑිනා හට දැක ගන්නවද දන්නේ නැද්ද ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා නම් ඒ මර ඒ ඒ ඒ ජීවෝ මාත්‍යර කරන්න ඉතින් ඒක ජීශ්‍ර ජීවෝ මාත්‍යර ඉදිරිපත් කරලා නැත්තම් පිටරට රැල්ල චෝක් කරන්න තියෙන කරගන්න බෑිනා එතකොට දැන් මෙතන මේක සියදිවි නසා ගැනීමක් නම් සියදිවි නසා ගැනීම සිදු කරන්නේ කොයි ආකාරයකද ඒ ප්‍රශ්නය මතුවෙනවානේ ඒ කියන්නේ සැකයක් මතුවෙනවානේ මේ තමන්ගේ ගෙල තමන් කොහමද මේ 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 මිහිර කරගන්නේ මම නීතිපතිගේ සිටියානේ එතකොට මම නඩු ඉදිරිපත් කරේ පොලිසිය සමග ඊට අනිත් පැත්තට ගියාට පස්සේ දැන් පොලිසියට විරුද්ධව මම ප්‍රශ්න අහනවා ඒක දෙපැත්තම මම දන්නවා ඔය මේ විමර්ශන ආකාර දෙකක් තියෙනවා එකක් තමයි ප්‍රබල මොටිව් එක පෙළඹීමේ හේතුවක් තියෙනවා නම් ඒ තැනත් අතනොලු ගන්නවා अरगन ईट पास कटोत्तर लिया ईट पास विमर्शन अनीत में शानिया अनीत मई वटेट मत साकी होल 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 उड़ पास अरे क्रम सा क्रम देखा दी शानिया विशिष्टतम विमर्शन या करे देवी मे वे तत्व नटते तलदूव महत्व प्रबल साक्षी तीन अरे इट पास ताम प्रहेली तीन इट पास दमे मे मे विमर्शन विनपेत हरी लीन अरे थिंग प्रबल मोटिव प्रबल पेलमी हेतु तीन මගේ ප්‍රශ්නය දැන් මේ අද තියෙන අද පළවුණු මේ අපි දෙන්න හම්බ වෙන දවසේ පත්තර හැම එකකම එකම වார்த்தාව එකම අකුරු එකම වචන පත්තරේ නම විතරයි වෙනස්
එකම වටපේනන බලන්න පුළුවන් එකම සිදුවීම ඒ කියන්නේ කවුරු හරි එක තැනක ඉන්නේ මේ තොරතුරු දෙන්නේ එතකොට එහෙමනම් ඔබ කියන්නේ මේ මේ පරීක්ෂණ නොමග යවන්න දෙන කෙනා බොරු තොරතුරක් නිවුස් එකක් ප්ලෑන් කරනවද මුලින්ම හදනවා වෙන පුද්ගලයෙක් මේක ඉන්නවා ඊට පස්සේ දැන් එයාගේ සැකේ අතාරිනවා සීදිවි නසා ගැනීමක් කියන තැනට දැන් එහෙම එහෙම හද එහෙමද ඇත්ත හේතුව යට කරන්න ඕන කමට ඇත් මේක හොයන්නේ නැහැ මේක හොයෙ වෙන්නේ නැහැ මේ ඒකද මේ කරන්නේ වෙන්න පුළුවන් මේකනේ ඊයේ ඔබටත් ඒ සැකේ තියනවද ඕ නැත්තම් මෙලාට ඔය කතරොන්ට ගන්න මාළු දෙයක් නෙමෙයිනේ ඔක මා විමර්ශනද ඔක ඒක දැන් මේ කතා කීපයක් තියෙනවා දැන් ගෙදරින් යනකොට BT බ්‍රයන් තෝමස් හමු වෙන්න ගියා කියලා කිව්වා කියලා කියනවා බිරිඳට එයාසේ බිරිඳට කිව්වේ නෑ අර ළඟම ඉන්න මිතුර ක්‍රිස් පෙරරට කිව්වා කියලා කියනවා ඔව් කිව්වලු සර් මේ ලයිව් ලොකේෂන් එවන්න හරි බුදුම කතාවක්නේ හරිද මේ මාධ්‍ය සදාන ලයිව් ලොකේෂන් සර් එවන්න එතකොට ලයිව් ලොකේෂන් ඕන් කළ බව කියන 2:42ට එතකොට ලොකේෂන් 2:42 මේ 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 2:48ට ලයිව් ලොකේෂන් එක 3:15ට ඉවර වුණ බව කියනවා. එතකොට කවුද ලයිව් ලොකේෂන් එවන්නේ? එවන්නේ 2:48ට 3:15ට ඉවර වුණ බව තමයි මාධ්‍ය වාර්තාවල තියෙන්නේ. 2:42ට මෙසේජ් එකක් යවනවා BT ට කියන පුද්ගලයාට මං ඔබ එන තෙක් බලා සිටිනවා. ඔහු රිප්ලයි එකක් එවනවා මට ඔයත් එක්ක කතාවක් නැහැ. නැවත යවනවා ඔබ කිව් ලෙස මා මෙසේජ් ඩිලීට් කළා. කවුද නැවත පිළිතුරක් එනවා කවුද ඔබෙන් එහෙම ඉල්ලීමක් කළේ? මේ මෙසේජ් අපි ඉංග්‍රීසි ප්‍රොෆෙෂනල් නෑ කියනවා. BT කියනවා බ්‍රයන් තෝමස් ඔහු කියන ඉංග්‍රීසි නෙමෙයි මේ. හරි ප්‍රාථමිකයි. එතකොට මරලා යවුවද ඝාතකයා අර පුද්ගලයාව අහුවෙන්න ඕන කමට මේ හරි අද්භූත කතාවක්. ඔබ කරන්නේ අද්භූත කතානේ. ඒ නිසා කියනවා මට තේරෙන්නේ නෑ මේක. ඒක මම කිව්වේ ඉස්සල්ලාම ඔය ප්‍රබල හේතුවක් තියෙන මරණ හේතුවක් තියෙන එක්කෙනා එක්කෙනා ඊට වැඩි ගණනක් ඉන්නවනේ. ඒගොල්ලෝ අත්තරොට ගන්න ඕනේ. ඒගොල්ලන් කට උත්තර අරගෙන ඊට පස්සේ විමර්ශනය කරගෙන කරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ දුන්න කට උත්තරයට විරුද්ධ සාක්කියන පටන් ගත්තා. එයාගෙන් අහනවා මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඇයි ලයිව් ලොකේෂන් ෂෙයා කරගන්නේ? ඇයි ඒ? කොහෙද ඉන්නේ කියලා බලන්න. හරි මම අහන්නේ තමන්ගේ සේවකයා. අවුරුදු 19ක් පැරණිම සේවකයා. ක්‍රිස් පෙරේරා කියලා කියන්නේ. එයා කියනවා සමහර ලයිව් ලොකේෂන් එවන්න. එතකොට එයාට කිව්වලු මම යන්නේ BT-ව හම්බ වෙන්න කියලා. එතකොට යන ගමන ගැන යම් අනතුරක් තියෙනවනේ සර් මම ඔබතුමා කොහෙද යාර වතුව මං කියලා මම ලයිව් ලොකේෂන් එවන්න මං හරි අපි දෙන සේවකව කියලා හිතමුකෝ. ඔබ දිනේෂ් ඒක කියන්න අමාරුයි. ඇයි? දැන් මං යනකොටත් මං කියලා දෙන්නේ මං ඉන්න තැන මං කියන්න. ඔබ හරි. ඔබ හරි. ඔබට ත්‍රෙඩ් එකක් තියෙනවා. ඔබ මට ත්‍රෙඩ් එකක් නැහැ. දැන් හරි. අපි ඔබට ත්‍රෙඩ් නැහැ. හරි. අපි හිතමු ඔබ පාතාල නඩු වලට පෙනී ඉඳලා තියෙනවා. අපදී aran දීලා තියෙනවා. ඔබට මම හිතුවා තියෙනවා කියලා නැත්ත ප්‍රශ්නයක් නැහැ. ඔබ සා මෙතන වෙනස් නේ. මේක ව්‍යාපාරිකයෙක් නෙමෙයි. ලයිව් ලොකේෂන් ෂෙයා කරන්නේ. එහෙනම් යන්නෙම රිස්කි ගමනක්. ඒ වගේ ප්‍රබල මහා පරිමාණයේ ව්‍යාපාරිකයෙක් ඉන්න තැන මං හිතන ගෙදර කට්ටිය දැනගන්න ඕන. තනියෙන් හරි නැද දැනින්ද? ඉතින් එහෙමනම් තනියෙන් ගියේ මොකද? මම අහන්නේ ඒකයි. එහෙම කිඩ්නැප් කරන මේ 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 සැකයක් තියෙනවා නම් මේ සවස්ත සිදුවීම සැකසහිත බව පේන්නේ නැද්ද ඔබට? සැකසහිතයි දෙපැත්තෙම. මොකටද උතෙන්ට ගියේ කියලා. මොන විදිය ගණදිනකොට මෙයා මෙතෙන්ට ගියේ. ඒක දෙපැත්තෙම සැකසහිතයි. ඒක පැත්තෙන් විතරක් නෙමෙයි. දැන් බිරිඳ SMS එකක් යවලා තියනවා කියලා කියනවනේ ඔයා දැම්ම එනවද කියලා. ඒක 2:05ට විතර. හරි ඒක රිප්ලයි එකක් නැහැ. ඊට පස්සේ අර ක්‍රිස් පෙරරට මේක බලන්න කිව්වා කියලා. ඒක සමස්ත සිදුවීම 3:03 විතර තමයි මේ බොඩි එක හමු වෙලා තියෙන්නේ. ඒතර එකයි කාලයක් ඇතුළත සියලු ප්‍රොසෙස් එක ක්‍රියාවලිය ඉවර වෙලා තියෙනවා. එතකොට මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි දැන් ලයිව් ලොකේෂන් දීම කියන එක. ලබා දීම කියන එක. ලොකේෂන් එක හඳුනා ගැනීම හැකියාව. කියන්න දන්නේ මේ ලොකේෂන් එක දෙන්න කිව්වා. එයාව මරන්න ප්ලෑන් කරපින්ද? නෑ එහෙම නෙමෙයි. මුල සිටම මේ ගමන පිළිබඳව යම් සැකයක්. ඔයා කියන එක හරියන්න පුළුවන්. ඒ කියන්නේ ලයිව් ලොකේෂන් එක දුන්නා අපි දන්නවා කොහෙද මෑන් ඉන්නේ කියලා. ඔව්. හරි. ඒක නිසා ඒගොල්ලන් එහෙම කුමන්ත්‍රණය තිබුණාද කියන එකත් ප්‍රශ්නයක් තමයි. එහෙමක ඔයා කියන එකත් හරි. ඇයි ලයිව් ලොකේෂන් දැන්න කියලා. හැබැයි අනිත් පැත්තට ගත්තොත් මං කිව්වා වගේ ඔයගේ ප්‍රධාන පොලි ව්‍යාපාරික යනකොට ඒගොල්ලන් සාමාන්‍යයෙන් කියනවනේ කොහෙද ඉන්නේ කියලා. කොහෙද යන්නේ කියලා. ඉතින් මේක හොර ගමනක් ගියා නම් අපි දන්නේ මොකටද ගියේ? හොර ගමන් විදියට අපි ගන්න වෙන කතාවක්නේ. හොර ගමන් කියලා සල්ලි හම්බුනේ නැතුව
අපි විවෘතව කතා කරමුකෝ මේවා සල්ලි හම්බ වෙන්නේ නැත් සල්ලි ගන්න යන කතාවක් ඒක බිස්නස් ටෝක් එකක් බිස්නස් ඩිස්කෂන් එකක් නේ ලාභ ලබනවා පාඩන හොර ගමන් කියන්නේ එක්ක ගෑණියෙක් හම්බ වෙන්නේ යනවා නෑ අපි දන්නේ නෑ එක්ස් කෙනෙක් හම්බ වෙන්නේ යනවා හොර ගමන් කියන්නේ වනේ අයියෝ ඒ සාමාන්‍ය විවාහයේ මම හොර ගමන් කියන්නේ නීති විරෝධී ක්‍රියාවක් කියන ගමන ආ නීති විරෝධී ක්‍රියාවක් ඒ ගෑණි පස්සේ යන්නේ ඒ කියන්නේ ඔබ කියන්නේ මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් වෙන්න පුළුවන් ෆිනෑන්ස් ඩීල් එකක් වෙන්න පුළුවන් හොර ඩීල් එකක් වෙන්න පුළුවන් මොකක් කරන්නේ නැත්තම් අර මේ ඔය සල්ලි පිළිබඳ මොකක් කරයි ලොකු ගනුදෙනුවක් තමයි යන්නේ ඇත්ත ඒක. යා ප්‍රයිවට්ලි කරන එකක්. ඒ කියන්නේ කම්පැනි එකක් දන්නේ නැති සීන් එකක් වෙන්න ඇති. ඔව්. ඒ වගේ සීන් එක මම කියන්නේ. ඒවා එක තමයි යත කරතස රිංගයි. දැන් මෙතන තියෙන තොරතුරු අද තියෙන තොරතුරු වලට අනුව ඔව් දිගින් දිගටම ව්‍යාපාර වලින් පාඩු ලබලා තියෙනවා. නුවරළියෙන් ගත්ත රුපියල් කෝටි 300ක් විතර වෙන ඉඩම පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය පවරාගෙන තිබිලා තියෙනවා. යාපනය ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් එක්ක සම්බන්ධ වෙලා සිදු කරපු ව්‍යාපාරට ආයෝජනය කරපු කෝටි 85ක මුදල නැවත ලැබිලා නැහැ. මේ මේ BT බ්‍රයන් තෝමස් එක ඔව් බ්‍රයන් තෝමස් එක්ක කරපු ගනුදෙනුවේ රුපියල් කෝටි 160ක මුදලක් ලැබෙන නියමිත වෙලා තියෙනවා. තවත් කෝටි ගණනාවක ව්‍යාපාර ගනුදෙනු වලින් කෝටි 2000ක් විතර පාඩුවක් කෝටි වෙලා තියෙනවලු ඊට පස්සේ ඔහුගේ ගෙදර මේ කුරුඳුවත්ත මල්පාර නිවස විකුණන්න පත්තරයක දැන්වීමක් පවා පළ කරලා තිබුණා කියලා කියන එක. ඒ කියන්නේ මෙයා ෆයිනෑන්ෂියලි වෙන හිරවීමක ඉඳලා තියෙනවා නේ. ඒක තමයි තේින්නේ. ඉතින් මොකද එතනින් කතාව. එතකොට එමනම් ඉතින් එයා මරන්න පිළියෙට ඉන්නේ ඉතින්. ඈ? එයා මරන්න පෙළ ගහලා ඉන්නේ තියෙනවා. ඒක එයා එයා සල්ලි ගත්තේ කරන්නේ සල්ලි ගන්න බෑ. ඒ කියන්නේ එයාට ගොඩක් හතුරු ඉඳලා තියෙනවා. ඒකයි පේන්නේ. හතුරු නෙමෙයි. ඔව්. එයා සල්ලි කර එක එක නගින් ණයට අරගෙන තියනවා නම්. ඔව්. ඒ අර මිනිස්සයා වගේ. ඔව්. ඒ වගේ වා ගන්න බැරි නම්. ඔව්. මතක නැහැ චිකාගෝ ඇල්කපෝන් කරපු වැඩි. අහහ. ගෙවු නැත්තම් දුන්න වැඩි. ඔව්. හරිද? ඒ වගේ සීන් එකක් වෙන්න පුළුවන් ඉතින් ඔයා කියන ඔය කතන්දර ඇත්ත නම්. එහෙනම් ඉතින් එයා සල්ලි රට වටේනම දෙන්න නායකතුමා ඉන්න. ඒ වගේම මෙයා මේ බැඳුම් කර සිදුවීමේ මේ මොකද මෙයාට තියෙන කම්පැනි එකත් එක්ක මේ සාක්ෂිකරුවෙක් වශයෙන් කියනවා. ඔව්. සහ මෙයා බිරිඳගේ අම්මට යවලා තියෙන පණිවිඩයක් මේ වගේ හොඳ දුවෙක් හදලා මට ලබා දුන්න අම්මට බොහොම ස්තුතියි. මේ පෙළ ගැහෙන්නේ මේ කතාව ලියන්නේ ලිය වෙන්නේ ඕන කෙනා ලියව ගන්නේ මේක සිය දිවි නසා ගත්තා කියන තැනට නේ මේ ගොනු කරන්නේ. සිය දිවි නසා ගැනීමක් වෙන්න බෑනේ ජම්බුද. භෞතික සාක්ෂිය ගත්තාම වාර් කැල්ල කරන්න බෙලේර කරගන්න පුළුවන්. මම නම් අහලම නැහැ. නෑ වෙන දැන් ඔතන මරණ පරීක්ෂණ වාර්තාව ඔබ කිව්වේ හුස්ම හිරවීමේ. හුස්ම යන බෙල්ල බෙල්ල හුස්ම හිරවීමේ මරලක තමයි මැරලා කියලා තමයි කිව්වේ. ඒ කියන්නේ වහා දීලා කියලා කොටක් නැහනේ. නෑ ඊට පස්සේ කිව්වා ස්ථිර නැහැ. ස්ථිර නැත්තම් යාගේ ශරීර කොටස අර ඉන්නවා රස පරීක්ෂ කරලා. ඔව්. චෙක් කරලා බලන්න වහා බීලාද කියලා. ඒව කරාද අපි දන්නේ නැහනේ. නැත්තම් අඩු ගන්න මේ බොඩි එක අරින්න ඕනේ පිට රටට. හරි බොස්මර කරලා පිට වන්දිය කරගන්න බෑ. ඔබට පේන විදියට මේ ෂාෆ්ට් එකේ පරීක්ෂණය නොමග යවන්න කාට හරි උමනා වෙලා තියෙනවද? ඒක නොණ්ඩි ගහන්නේ එච්චර මට කියන්නේ. ඒ නොණ්ඩි ගහන්නේ ඇයි? දැන් උතා හිතන්න මේ වෙලාවේ ඔබ නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. දැන් හිතන්න ඔබ සමන් කුමාරගේ නඩුවට අර උගුරු දණ්ඩ විකල මරුවේ මතුගම මේ මේ ඊට පස්සේ අත්කෑල් මේ 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 අත්කෑල් ඝාතනයේ සම්බන්ධව ඊට පස්සේ පානදුරේ පොලිස් නිලධාරින්ගේ ඝාතන සිද්ධිය පිළිබඳව වගේ මේ මෙහෙමපු උඩතලවෙ ඉන්න සිද්ධිය ඈ උඩතලවෙ ඉන්න මේ ඔබ පෙනී හිටපු රටේ ප්‍රධාන කතා වෙච්ච මේ මේ සාමාන්‍ය පොඩි නීතිඥයෙක් එක්ක නම් කමන්නේ මම කතා කරා. ඔබට හිතන දේ මට කියන්නකෝ. නඩු හදන්නත් පුළුවන්, නඩු කොළ වහන්නත් පුළුවන්, ඇත්තයි ඇත්ත මිනිහව හංගන්නත් පුළුවන්, වෙන එකෙක් දාන්නත් පුළුවන්. ඔබ මේවා දන්නවනේ හොඳටම කරන විදිය. මොකද්ද මේ ගැන හිතෙන්නේ? මට කියන්න පුළුවන් මෙච්චරයි මේ විමර්ශනය. නොණ්ඩි ගහන්නේ හේතුව මොකද්ද කියන එක ඉතින් ඒගොල්ලෝම අන්නතල් විමර්ශක දක්ෂයිනේ අපි නොණ්ඩි ගහන්නේ ඇයි එහෙනම්? දක්ෂ විමර්ශකයෝ කියන්නේ මේකන සම්මුතිය දැන් ඔය ඔක්කොම කරන්නේ කම්පියුටර් වලින්නේ. පාරට බැලලා විමර්ශනය කරන්න කට උතර ලියන ආපෝ වෙනවා. ඒ කාලේ අපි නීතිපති ඉන්න කාලේ පොලිස් නිලධාරීන් පාරට බැලලා දාඩිය පෙරාගෙන ගුටි ගාගෙන වෙඩි ගාගෙන තමයි විමර්ශනය කරේ. ඒකලා මිනිහ අරන් එනවා. ඒ කාලේ විත්තිකූඩේ විත්තිකාරයෙක් ඉන්නවනම් අපි දන්නවා එයා තමයි කරලා තියෙන්නේ. ඔය ඒ කාලේ ඔබතුමාලට තිබුණේ ඔය ෆොරෙන්සික් ඩිපාර්ට්මන්ට් එකක් තිබුණේ නැහැ. තිබුණාද? මං කියන්නේ එහෙම නෙමෙයි. ෆෝන් වල කොහමද ඔච්චර මේ ෆෝනි ඩීටේල් බලන්න බෑ. දැන් ඔය මේ CID එකේ තියෙනවා වගේ. ඉතින් දැන් මේ තාක්ෂණයේ තියෙනවා ඒක පාවිච්චි කරන්න වෙනවනේ. හොඳයිනේ. ඒක තමයි ඒ තාක්ෂණයට වහල් වෙලානේ මේගොල්ලෝ අගින්නේ. ඔක්කොම කරන්නේ තාක්ෂණයෙන්. දැන් ඉන්නේ CC කැමර 50ක් තියෙනවා. 50ම දැන් චෙක් කරගෙන චෙක් කරලා ඕක කරනවා ඉනවුරුද්ද ඉවරනකොට. ඊට පස්සේ මොනිටර් අරින්න ඕනේ. ඊට පස්සේ උසාවියට දාන්න ඕනේ. උසාවියට දාපුවම කොච්චර විරෝධ තනවද ඔයගේ ඔයගේ සාක්ෂි හිතුවද CCTV කැමරා එකක් දාලා නඩුව දිනන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. ඔයාට විරෝධතා 100ක් විතර එනවා. හරිද? එතකොට අනිත් එක දැන්
ඇඟිලි සලකුණු ඔන්නෝ තමයි සත්‍ය සත්‍ය සාක්ෂි කියන්නේ ඔබත් සැක කරනවාද මේ පුද්ගලයා එළියේ මරලා ඇතුළට ගෙනාවා කියලා ඒකට සාධකයක් නැහැ සාධකයක් නැහැ පේන විදිහට එහෙම සාධකයක් නැහැ ඒ කියන්නේ මේ පුද්ගලයා කෙලින්ම ගිහලා තියෙන කරත් ඇතුළටමයි කරත්තර ගිහලා තියෙන දැනට තියෙන ඔබට සැකයක් නැහැ මේ වගේ ප්‍රකට ව්‍යාපාරකේ කනත්තක් ඇතුළත මීටිමක් තියයි කියන සැකයක් නැහැ ඒක තමයි මං කිව්වේ දෙන්නම යන්න ඇත්තේ ඔර ඩීල් එකට දෙන්නම කියන ගෙන්නපු කෙනාත් ගෙන්නපු කෙනා මේ අතර මොකක් හරි නීති විරෝධී මොකක් හරි කරගෙන තමයි කරන්න ගත්තේ කනත් ඇතුළට ගියේ ඔක පාරක් කතා කරන්න නම් ගියේ රණ්ඩුවකට නෙමෙයි නම් ගියේ පාරක් අයිනේ බැලලා කතා කරත් එකයි නේ ඒ පස්සේ නිකන් ඔබතුමා ඉංගලන්තේ පුදුන් නැත්තේ ඇයි කියලා අහනවා වගේනේ හරිද එයා කනත් තෝරගත්තා තෝරගත්ත කෙනා තෝරගත්තා කනත් ඉතින් ඕල්මන්ට් එක විතර නින්නේ කියන්නේ නැහැ නේ කරපේ නැහැ බලන්නේ නැහැ දකින්නේ නැහැ සීසීටීවී කැමරාවක් නැහැ නේ හරි අර තුවන්ද රුවන්ද කවුද නලීන්ද කවුද මෑන් කෙනෙක් හිටියා එතන ලේබර් කෙනෙක් එයා විතරනේ හිටි එයා කියනවා එයා දැක්කලු මේ කාර් එක නවත්තපු තැනින් නම් කවුද කෙනෙක් ඉතාල වේගයෙන් ඇවිදගෙන යනවා එතන ඉඳලා යනවා අන්න හරි ඔව් එහෙමක කොත් දිනවා එයා කවුද කියලාත් කවුරුත් දන්නේ නැහැ හරි ඉතින් ඔන්නෝක තත්ත දැන් ඔබ මේ රටේ ඉන්න ප්‍රකට කුප්‍රකට පාතාල කල්ලි නායකයන් ගණනාවකට ඔබ තමයි ව්‍යාපාරම් දුන්නේ ඔබ ව්‍යාපාරම් දුන්නා පොඩි ලැසීට ඔබ ව්‍යාපාරම් දුන්නා අංගොඩ ලොක්කට නෑ අංගොඩ ලොක්කට ව්‍යාපාරම් දෙන්න බැරුණා තාම නේද ඒ නඩුවර වෙනුවෙන් පෙනී ඉන්නේ ඔබ මාකඳුරේ මං නංගොඩ මට ආරංචි දරුවෝ තමයි ඉන්නේ කියලා ඔබට කතා කරා ඔව් කතාන උත්සාහ කළා කියලා කතා කරන උත්සාහ කරලා තියෙනවා අංගොඩ ලොක්කා මං දන්න තරමට මං දන්නේ නෑ මොකද කියලා මං හොයන්නේ කියනවා කතා කරනවා නම් කතා කරයි නේ කතා කරේ තාම කතා කරන්නේ නැහැ. එතකොට මාකඳුරේ මදුෂ් වෙනුවෙන් ඔබ මෙනේ සිටියා. නෑ, පෙන්නේ නෑ. එතකොට ඔහු මැරුවනේ. ඒක තමයි කියන්නේ මාකඳුරේ මදුෂ්ගේ කට්ටිය ඩුබායි අර ගොයනම් මට කෝල් කරා. ඒකලම් කිව්වා එනවයි කියලා මාව හම්බෙන්න. ඊට පස්සේ කොහෙන් හරි අතරමැදියක් මැදට පැනලා ඒක නැවැත්තුවා. ලෝ එකනේ පැනලා. මන් දන්නේ කවුද කියලා. අතරමැදියක් නැද්ද? ඒ ආවේ නෑ. ඔබ ළඟට එනක වැරක්කුවා. මන් දන්නේ මොනවා කරාද? ආවේ නෑ. හරි. හරිද? එතකොට මල් ළඟට ආවනෝ එමිණ මැරෙන්නෙත් නෑ. ආවන මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. ඉතින් ආවන මැරෙන්නේ නැහැ කියලා ඩියෝ තියන් ඉන්න අතර නේ මැරුවේ. හා ඩියෝ වලට තියන් ඉන්න අතර නේ මැරුවේ නේ. උදේ පාන්දර 2යි කාලේට කොහෙද මන් දන්නේ තුතුගුඩු අන්දියකට ගිහිල්ලා. ඔව්. හරි. මෙයා ගියානවා මොකක් දෙකක් හොයන්න කියලා. ඉතින් එතනින් නම් ෆෝන් කරලා එයා කියනවා එයාගේ තරවකාරයට මචං කුඩු ඩීල් එකක් තියෙනවා අරන් එන්න කුඩු ඩීල් කියලා. ඔක්කොම දන්නවා යා පොලිස් අත්තනක ඉන්නේ කියලා. කුඩු ඩීල් එකේම කරන්න පුළුවන්ද? ඉතින් ඔබ බෙණියට නම් මැරෙන්නේ නැත් මැරෙන්නේ නැහැ කියන්නේ කොහොමද? දෙන්න ගෙනියන්න නම් බෙදා මං හිටියන. ඉතින් ඔබ හිටියත් අරයන්ව අරය යනවනේ. මරගන්න ඒ කියන්නේ ඔබ කියන්නේ මරන්න ඕන කමර බොරුවට මෙතනට අරන් ගියා මේකනේ උනේ මාත්තු දැන් මියා තරප්පු දෙක උඩට අරන් ගියා ඔව් හරිද මදුෂ්ව මදුෂ්ව උඩට අරගෙන ගියා එතන STF එකේ තිටියා පල්ලෙයා තිටියා උඩත් තිටියා හරිද දෙවෙනි තට්ටුවේ වෙඩිල වැදින මෙන්න මේ ඔළුව පිටිපස්සට හරිද මූණේ මයිතන එඩීටාර හරිද එතකොට එක ෂොට් එක ජා ෂොට්ස් දෙකයි හරි එතන පිට ඉඳගෙන එක්කෙනෙක් ඔක වීඩියෝ කරා පිට ප්‍රයිවට් එකනේ ඒ වීඩියෝ එක මම 10 පාරක් විතර බැලුවා වෙඩි හඬ 23ක් නැත්තම් 22ක් ඇහුණා ඒ කියන්නේ එච්චර මෙයාට තියලා තියෙනවා ඇවිල්ලා තියෙනවා පොලිසියෙන් කියන ක්‍රොස් ෆයර් එකක් තිබුණා කියන ක්‍රොස් ෆයර් එකක් තිබුණා උණ්ඩ දෙකයිද බිම තියෙන්නේ ක්‍රොස් ෆයර් ගියාන උණ්ඩ දෙකයිද මේ කොපු දෙකයිද බිම තියෙන්නේ මට පිළිගන්න බැරි ඔබ නඩුවට වෙනේ හිටියා නම් මේ මෙයා මරන්නේ නැහැ කියන කතාව කොහොමද මේ කියන අත්තරණ ගණ දෙන්නෙත් නැහැ අතර දුබයි වලනේ ගත්තේ යාර මෙතෙන්දි එයාපෝට් එක අතරට ගත්තනේ යාර යාගේ නඩුව ඔක්කොම වර්තමාන ඔක්කොම අර මට කතා කරලාට පස්සේ නඩුව ආත ඔක්කොම ටික ගත්තා යාට එක කුඩුවක් කුඩු නඩුවක් තිබුණා ඒක දුබයි වලින් අරන් ඇවිල්ලානේ ලංකාවේදී මේ ගත්තේ ගත්තේ CID එක ඒතර ඔබ කියන්නේ ලංකාවේදී ගන්න දෙන්නේ මන්ද ඔබ හිටියනා එතන පොඩි දැසිට අපරන් දුන්නේ කොහොමද පොඩි දැසිට අපරන් දුන්නේ අප දෙන්න එපයි පොඩි දැසිට අපරන් දෙනකොට ඒ දවසේ හරිද මේ උසාවියේදී අපීලියම කරනකොට යාපතේ හිටියා ASP මහත්තයෙක් කොහොමද මතක නැහැ ප්‍රධාන පෙළේ මහත්තයෙක් හරි SSD හරි ASP කෙනෙක් කරා මට පණිවිඩයක් ආවා පොඩි රසීව තනියෙන් ගාල්ල මහපාර දිගේ ගෙනිනවයි කියලා තනිය පොලිස් ඉදාරින් දෙන්නේ කෙක් හරිද සාමාන්‍යයෙන් පොඩි රසීව ගෙනිච්ච ඊට ඉස්සෙල්ලා පාර ඔක්කොම ක්ලියර් කරලා ඉස්සරහින් වෑන් එකයි පිටිපස්සෙන් වෑන් එකයි දාගෙන තමයි මේ මෙයා අරන් යන්නේ හරිද මේ පාර සම්පූර්ණයෙන්ම ක්ලියර් කරලා තමයි මේ කිසිම දෙයක් නැහැ මා පාරේ අරන් යනවා ඒක පොඩි දැසියව මරන්න හැදුවා මං කියන්නේ කතන්දර ඔයගොල්ලෝ වුණා නම් ඉතින් මම එතකොට මේ ඒස් මී මහත්තයාට කිව්වා මොකද්ද මහත්තයා මේ කරන හැටි පොඩි දැසිය තනියෙන් අරන් යන්නේ ඇයි ඕම නෙමෙයි ඉස්සලා ගෙනිච්චේ ඕමිනා කවුරු මැරුවොත් මොකද කරන්නේ කියලා
නෑ නෑ මං කෝ මේ රොඩිල් ඇසීමට මැරුවොත් එම ඔයා වග කියන්න හොඳේ ඒක වග කියන්න කියලා. එතන මොකටද මම වග කියන මං කෝ ආගේ බාරේ නේ මගේ බාරේ මම ඊට උසාවියට ගියා කරු ඉස්සරහා දුර මෙන්න මේක එලා තියෙන්නේ. මෙයා තනියෙන් අරන් යනවා. හරි මේ 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 කවදාද එනව ගෙරුන්නේ නෑ. මට ඉවහාම අපදෙන්න කියලා. මේ වාර්තා කරන්න ගියා මම කියනවා මෙයා තමයි මේ මේ ඒස්පි මතේ වග කියන්නේ. ඒ කියන්නේ පොඩි ලැසීවත් මරන්න හැදුවේ. මම කිව්වා ඒස්පි මතට වහාම ආපව ගෙනියන්න කියලා. මම හිතන්නේ ඒ වෙලාව ආපහු ගෙනිච්චා. ඒතරම මේ අත්තරංගුවට අත්තරංගු වෙන්න පුද්ගලෙක්, ඒ කියන්නේ ඔව් අනිවාර්යයෙන්ම සැකරුවෙක්නේ. මේ 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 තහවුරු වෙනකන් මේ මේ මැරීම මේක සම්පත සාමාන්‍ය රටේ පිළිගත්තේ අතර ආයුධ පෙන්වන අරන් ගියා කියන ආයි එන්නේ නැහැ කියන එක. එහෙම බිලුවටත් කතාවක් වගේ ගිහිල්ලා තිනවනේ. ඒ ඒ සෙටප් එක මරන්නම තමයි අරන් යන්නේ නේ. ආව අනුමතියකට එන්න. ඈ අනුමතියකට එන්න ඉතින්. මම මට පොඩි සපෝට් එකක් දෙන්න ඉතින්. මොකක් කරේ ඒක පිළිගන්නවා නැහැ. මම කිව්වේ. දන්නේ නැහැ. අපෝ දන්නේ නැහැ. නෑ නෑ පොඩ්ඩක් ඉන්න. මම කිව්වේ සාමාන්‍යයෙන් පොඩි දැසියව ගිනිච්චේ පාර ක්ලියර් කරලා වාහන දෙකක් තරගෙන එකක් මැදින් එකක් පිට මුව මැදින් ගිනිච්චේ. මේදා මෙයා කිසි දෙයක් නැහැ මහා පාර දිගේ අරන් යන පොඩි දැසියව. හරි. ඔබ ඇයි මෙච්චර මේ පාතාල වෙනුවෙන් පෙනී ඉන්න කැමති පොඩි ලැසි අංගොඩ ලොක්කගේ දැන් කෝල් එක එනකම් බලන් ඉන්නවා නඩුව බාර ගන්න. දැන් ඊළඟට දැන් කවුද මා කඳුරේ මදූෂ් කියන නඩුව වෙන ලෝය කෙනෙක් පැල්ල මැදට පැල්ල එක ගලව ගත්තා කිව්වා. මේ මොකද කිව්වේ? ඔය ආචාර ධර්ම එතික්ස් කියලා ඒවනේ ඒ කුඩු සල්ලි වලට ඒ සල්ලි ගොඩක් හම්බෙන බව ඇත්ත. කුඩු සල්ලිනේ ඔබ කෝටිපතියෙක් බව ඇත්ත. කවුද කියන්නේ? නෑ මං කියන්නේ මේ වගේ අයත් එක නඩුව වලට පෙන්නනවා කියනවා. නෑ ඉතින් ඕක අත දිගාරලානේ ඉතින් දැන් බලන්න ඔබ කියන ඔබේ කොන්ෆිඩන්ස් එක බලන්න. මාම එක්ක හිටියනම් මදූෂ් මැරෙන්නේ නෑ. ලැසි මරන්න හැදුවේ. දැන් මම කිව්වේ නෑ මරන්න දුවා කියලා. කිව්වේ නැද්ද? මමද කිව්වේ? මමද කිව්වේ? මමද කිව්වේ? හරි. දැන් අංගොඩ ලොක්ක මේක බලන් ඉන්නවා නම් එයා බලනවා මගේ ගැලවුම තියෙන්නේ වර්ලියද්ද ළඟම තමයි. ඇයි ඔබ මෙච්චර මේ වගේ නඩුව වලට කැමති? මම කැමති නෑදී ඒගොල්ලෝ අපි රඳව ගත්තා අපි නේද ඉතිරි නැද්ද? ඒක මගේ යුතුයකම නේ. මට කැමත්තක් කියලා ගන්න බෑ. ඔකත් එක මිනිමනුත් දූෂණයත් එක සුදුෂණයත් එක ලාමාපචාරයත් ඔක්කොම එක නඩුව අපි ඉන්නේ කිව්වා අපි වෙන්නේ සිටිනවා. ඒක දැන් එහෙමද සල්ලි වලටද ඒකද? සල්ලි නිසාද? මේ කම්පැනි ඉන්න පුළුවන්ද? බැහැ නම් බැරි ඉන්න පුළුවන් සාමාන්‍ය ශ්‍රීලන්ත වර්ලියද්ද ලොකු ගාණක් චාර්ජ් කරනවා තමන්ගේ අත්දැකීමත් එක්ක යා රටේ පිළිගත්ත ලෝය කෙනෙක් රටම කතා කරන වර්ලියද්ද ගැන එහෙම චාර්ජ් කරන්න බැහැ විසිකම් බොහොම සාධාරණ හරි අපි අවසන් කරමු ඔබේ අත්දැකීම් සමග විශේෂයෙන්ම උඩතල වින්න වගේ සිදුවීම් සියල්ල වගේ ප්‍රධාන නඩු වලට පෙනී සිට පුද්ගලෙක් විතර අවසන් වශයෙන් කියන්න දිනේෂ් ෂාෆ්ටගේ ඝාතනය පිළිබඳව දෙකෙනිට හිතනකොට මොකද මෙච්චර කතා කරන්නේ මේ මේක ගැන මොකද්ද මෙච්චර අවශ්‍යතාවය මේ මොකක්වත් අවශ්‍යතාවයක් නැහැ මේකේ මොකද්ද කතාව විසඳුනා නම් ඒක ඉතින් ඉවරයි අපිට කතාව නැත්තම් ඇදයි යන්න හේතුවක් නැහැ පත්‍රෙත් නැවත නැවත බලන අදත් නැවත මතුවලානේ සීදි විනාශා ගැනීම. ඒතර ඔබ කියනවා මේක සීදි විනාශා ගැනීමක් නොවේ කියන එක. ඒ මම කියන්නේ වෛද්‍යවරයෙක් හැටියට නෙමෙයි. ඔව් ලෝය කෙනෙක් කැදීර මට පේන විදිහට ලෝය කෙනෙක් කැදීර පේන්නේ වයර් ගැරලා කරලා මෙහෙම තදදර ගන්න උඹද බෙදිරන හරි නමුත් ඔබට පේන විදිහට ඔබ කියන්නේ කාට හෝ වෙනම කතාවක් හදලා පරීක්ෂණය වෙනම පැත්තකට අරගෙන යන්න උමනාවක් පේනවා ඒ වගේ සීන් එකක් තියෙනවා නේද ඒක කියනවනේ ඒක කියනවනේ මම හිතන්නේ මේ තවදුර මාතාරි කවුරු හරි කිව්වා දැන් තියෙන සාක්ෂි අනුව විමර්ශනය වෙන පැත්තකට යොමු වන පාඩම් පේනවා ඒ මේකත් කිව්වා වෙන පැත්තකට යොමු වෙනවා ඒක කොයි පැත්තට කියලා අපි දන්නේ නැහැ ඒ අතර තුරේදී වයිෆ් ගේයි යාගේ සිස්ටර් ගේයි තවත් දෙන්නෙකුගේ දුරකතන අරන් ගිහලා ඒව චෙක් කරනවා ඉතින් මේව කරන්නේ ඉතින් මන් දන්නේ නැහැ ඉතින් මොනවා වේද කියලා අන්තිමට ඔබ අපරාධකරුවන්ට විරුද්ධව රජයේ වෙනුවෙන් මේ මේ පෙනීදලා තියෙනවනේ ඒ කියන්නේ අපරාධකරුවන්ට විරුද්ධව එතකොට එහෙම කෙනෙක් විදිහට මම අහන්නේ මේ සිද්ධිය පිළිබඳව යමක් යමක් වෙයි කියලා හිතා ගන්න ඕනේ නැද්ද අපි යම් මේ මේ මං අහන්නේ ඔබ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී හිටියා කියුම නැත්නම් වෙන කතාවක් කියන්න පුළුවන් සමාජයට ඔබ අපරාධකරුවන්ට විරුද්ධව රජයේ වෙනුවෙන් පෙනී සිටලා තියෙනෝනේ සෑහෙන්න මේ නීතිච්චවර වශයෙන් නෑ 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 අපරාධකරුවන්ට විරුද්ධව පෙනී සිටිනවා නෙමෙයි ඒ කාර්යම රජයේ වෙනුවෙන් පෙනී සිටිනවා ඒ කියන්නේ අපරාධකරුවන්ට විරුද්ධව නෙමෙයි රජයේ වෙනුවෙන් පෙනී සිටියා දැන් මං ඉන්නේ විත්තිය වෙනුවෙන් මං පෙනී සිටිනවා කෙසේ වෙතත් රජයට විරුද්ධව නෙමෙයි විත්තිය වෙනුවෙන් ඔබට පේන විදියට තියෙන අත්දැකීම් වල අවුරුදු 43ක නීතිඥවරයෙක් වශයෙන් 84 ජනාධිපති නීතිඥවරයෙක් පේන්නේ නේද අත්දැකීම් අනුව දිනේෂ් ෂාෆ්ටගේ ගැටලුව විසඳන බවක් පේන්නේ මම මේම කියන්න හරිද මට පේන ඇටියට විමර්ශනයේ එන්ජින් එකේ පොඩි හම් එකක් තියෙනවා. අහහා පොඩි හම් එකක් තියෙනවා. එතරම් වටිනවා. එච්චරයි. හම් එක රිපෙයාර් කරන්න පුළුවන් නේ ඉතින් ඒක. කවුද ඒක ඉවලම් කරන්නේ අපිට කරන්න බෑ. මේ කරයිද රිපෙයාර් එක? ඒක ඉතින් උඩ
සමහර මට වැරදුනා 84 නෙමෙයි 2004 නේ 2004 ජනාධිපති නීතිඥ හරි එහෙනම් අපි මේකත් උඩටම බාර දෙමු දිනේෂ් ෂාෆ්ට් පිළිබඳ ඝාතනය ඝාතකයා හෝ එය සිය දිනසා ගැනීම හෝ යම් තීරණය අපි බාර දුන්නා හරි ජේෂ්ඨ මතම ජනාධිපති නීතිඥවරයෙක් අපරාධ නීතිය පිළිබඳව අද මේ රටේ සිටින තිරන්ත වර්ලියද්ද මහතා සමග කතා කළේ බොහොම ස්තුතියි